එනුකා මගේ ම හත්තයක නමට ජානක දීවිසි පස්සනනිත තමයියට ඇපදීල තිත්්දේදැම් මාසකුද දවස් අහයක් කියෙනවා එකොලොස්ෙන්දලු නඩුව මේ ගන්නේඉ ඇත්තරම ඇපදීල තියෙනෙක් කෙනෙට්ට මෙහම ඉන්ඩන ගැන අපට ප්‍රශ්නයක් තියනවා සාධාරණයක් කරන්නගෙන තමා ජනාධපතුමාටි කියන්න තියෙන්නේ අසාධාරණවි තියනෙේ සාධාරණයක් කරන්න ගෙර යනාධපතුමාන මේවා බලන්න කියල නෙමේ අපි කියන්න ඇත්තරම ංචිපපුතයෙක් ඉන්නවා අපට තාත්තැනකම්බලන් ඉන්නපුතා. ඒත් කියාගන්න කරගන්න දෙයක් නෑ කියන්න දෙයක් නෑමකොද වයි පුංචිපපුතා ගොඩාක් මගේ විතරන්නන්නේ මතිරීින් හැමයටම ඇදී. මම කියන ඇත්තරම සාධාරණය කරන ක ඇත්තරම ගරු ජනාධපත්තුමට ගොඩක් ආදරයි අසාධාර්ණකමක් වෙනවාක් කියන වෙලාටත්. මර පන්ධනා රිස්සරා ම ෙනනිගන්න ඉදිත්සිටිය. එයා වක්කර ගෙනයනවඩක් දවස්සාගම මෙදැහ හිටිය. ඉතින් ම රු ජනනාප්‍රතමමායි ගිලනි සාධාර්නය කරන තාම. ජනාපත්තුම අසාධාරණ කමක් කරනවා කියලා දැනෙනෑ පකෝඩ. සාධාරණයක් කරන්න අසාධාරණ එනම සාධාරණය විතරන නිල්ලන්නේ. හැපදීලා එඉන්නවනන් ඇයි අපප නොති ඉන්න කියලාන්න. මරබන්ද ද මච්‍ර ගැටුමල් සිද්ධ ව ුණනේ ජනාපත්තුමාට ආමත් තිල්ලන සාධාරණය කරන්න විතරයි. ගොඩාව ජනාපෙත්තුමනනි ඔයා ගැන ගොඩාක් කිිස්වාසයි. අසාධරණයක් නොකරයි කියලා. අප ඇයි අසාධාර සාධාරණද කියට පල්ල සාාරන ඉස්තුමත් දෙන්න අපිට. ොකද අපට වෙන පිරිිසරණවල් නෑ තාතාගෙනෙක් අයි වුනාාව පුතෙක් කණ් නැට අම්මගෙනෙක් විතරයි දකිින්නේ. ඒ උදව්ව කරන්න.මන උදව්ව පසාධාරණයක් අපට කරන්න. මගේ මහත්්‍යයාගෙනම ජයේ දිනේස් චන්ඩ කුමාර. එයා මේ වෙනකොට මහර බන්ධනාගාර ගත්ත වෙලා ඉන්නේ. මගෙනම අනුෂා. එතකොට එයාලට මේ වෙනකොට බන්ධනාගාරය ඇතුළේ ලොකු අසාධාරණයක් වෙනවා කියලා. ඒ ඇතුලින්දලා ඇප අරගෙන එනායි කියනවා. අපි අහනුගොට. එයාලට හරියට කෑමබීම දෙන්න ැහැල්ලු. නාන්ඩ වතුර නැහැල්ලු. බෙහෙත් පෙත්තක් දෙන්නේ නැහැල්ලු. ඉති මේ වගේ වදහිංසාවලට ෆ්ලක් කලා ඉන්න යාලා. ඉතිං අපි කියන්නේ අපි ගොඩ ඉතිං හැමෝම වගේ මගේ මහත්‍ය වගේ අනිත් අයිගේ දරුව ඇතුළෙ ඉන්නවා. මේදේයට අසාධාරණයක් නොවෙන විදිහට, ගේ මහත්තය වගේම අනිත්තාගේ අම්මලාගේ පුතාලටත් සාධාරණයක් කිෂ්ට කරලදීලා. අනික අපි අත්තිකඩු ජනාධිපතිතුමාට චන්ද දුන්නේ මේ ජනාධිපතිතුමා පොරොන්දුනනා මෙ හුඩු කියනදේ නැති කල්ලා දෙ වගේ කියලා. එතකොට මේ ගොඩ එයට චන්දදල මේ ජනාධිපතිතුමා පත්කරගත්ත අපේ අයට මේ වගේ අසාධාරනණකම් වැෙන්ඩ හිරගෙවල් ඇතුළේ ගුටිකාලා වැඩිවැදිලා මැරෙන්ඩ නෙවෙයි. ඒක නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. වැැඳල ඉල්ලන්නේ අපේ ඇතුළේ සම්බන්ධව ඉන්න අයිව සාධානණය තීන්දුුවද්දීලා එයාලව එළියට දෙන්න කියන එක. මගේ දරුවෙක් මහර බන්ධනාගාරය, ප්‍රක්ෂි බන්ධනාාර ගතෝ ඉඳලා. අපප්‍රියල් නොවම්බර් මාසේ දෙෙසැම්බර් මාසසි තුන්වෙනිද. ඇප මත නිදහස් කරන්නට ගරු අධිකරණය නියෝග කලා. එදිනම එම ඇප ඉල්ලුම් පත්‍රය බන්ධනාගාරය විත ලබාදුන්න නමුත් තුන්වෙෙන්ද සිට ඇප දෙන්න නැතුව. තියාගනිදලා හත්ව නිදාාවෙන කන්තියාන්ගෙ දෙලා හත්ව නිදා කොරෝනා කියලා ඔවු නිරෝධානමධ්‍යස්ථානයකට පොළොන්නරුව යවල නැවතත් ජනවාරි පලවෙනි දින බන්ධානාගරයවෙත රැ නැවිල්ලා තියෙනවා රැගැනැවිටල හක්ලා දෙවෙ නිදා ඇප දෙෙනවා කියලා එ එිය එක්ක කාමරයකට එක්ක කන ගිහිල්ලා. ඒදී උඹත් මේකට අපි ටෝන එකෙක් කියලා. හොන්තටම පහරදිී ල තියෙනවා. ඔහු සමග ඇපලවාගෙන එලියටාපු ඒ හිතවතෙක් මට දුරකතනය කතාකර ලකිව්වා පුතාාව එලර් දැමන පුතාට හොතටම පහර දෙෙනවා මගේ ඉදිරිපිට මගේ ඇස්සි දිරපිට පහර දුන්න මටත් මොකක්දවාගේ ොකද අ අපිත් එක් එකකට හිටපු සහෝදරයක් කියලා. නමුත් අපේ ඒ දරවා මට අගත් කෝල් කර ලකිව්වා ඕන වෙලා අධිකාරණය දී. ඇසෙන් දුටු සාක්සිි ඉදිරිපත් කරන්නට එයා එනවා කියලා. ඒ තරමටම කණ්ඩ ටිකක් දෙන්නේ නැහැ ට්‍රයිලට් එකට යන්ඩ දෙන්න නැහැ සොපින් කාවරය එකකට ඒ කටයතුු කොරන්න්න. බඳනා ගර ගතව ටන් සිරකරුවන් හයහත්්‍යෙනකුට එක සොපින්න්නෙක ලුඩෙන්නේ. ඒම කියල හැකල්ල අපිට ආරංචේ තියෙනවා. සබන් කැල්ලක් දෙට දෙන්නේ නැහැ කණ්ඩ දෙන්නේන හැල්ලු වරින්වර කාමරෝලෙන් එලියටර්ගන අමානුස්සක ලෙස ඒ අයට පහර දෙනොල්. පහරදලක් දානොල්. පැය බාගේලු එලියට දාන්නේ. පැය භාගයක් එ ආරංචය අනුව පැ භාගයක් එලියරදදාලා ආය අතුට දානොලු ඒවාගේම පහරදිීලා. ඒ ලමයි තරුණ වයිසේ ළමයි අනාගතයයක්ත්තියන ළමයි ව්‍යහා මංගල්ලේ මේ ජනවාරිමහ සිටිබුණේ අපපදෙනවා කිපපු නිසාපි දිියය කුදදාාගත් නමුත් ඒ කරගඩ හම්බෙන්නෑ අපේ පවුලේ පන්ගේ නොෝනනා අසනී පෙලා ඉන්නවා ඉතාම ඒ සුව කරන්නට බැරි අසනීපයෙන් පසුවන්නේ දැන් එයත් මේ ප්‍රශ්න නිසා තවත් ඇය ඒ ගැන හිතලා හිතලා තවත් අසනපදත්වයටට පත්වලා තියෙනවා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාව ජනාධිපතිවරයා වසෙන් පත්කර ගැීමට අප අපි පවුලේ සියලු දෙෙනම ඇැප ඔබතුමාට ඒකාරය ෂ්ට කළලා ඒවාගම මාගේ සද්ධ විකාශන යන්ත්‍රපවා ඔබතුමා වෙනේ නොමලේ ලබාදමින් ඔබ නාධිපතිතුමා කරීමට සඳහා අපි ඉතාම විහෙ සමහන්සි වෙලා කටයුතු කරපු අය. ඒ නම් ජනාධිපත්තුමින් ඔබතුමාගේ ගෞර ඉල්ලා සිටිනවා ඔබතුමාට මටකෑඇති එක්වේ දිකාව තුලද මගේ පිට තට්ටුොරල ඔබතුමා කිබවා ඔබතුමාට ඔබ ඕනම අවස්ථාවක ම හමුුවෙන්ට පුළුවන් මට කතා කරන්න කිය. නමුත් ම කිසිමදයක් ඔබතුමාගේෙන් ඉල්ලන්්ඩවින. මම ඉල්ලන්න මේේ අසාධාරණය මේ අසාධාරනව සිරකටකරගෙන සිටින ඇප ලබාදීල තවත් එක නඩු හෝරන්ඩ අනවා කියලා පිට ආාරංචි ඒ අපි අහිංසක දරුව සිටින්නේ ඒ ද. ඉදාවෙේල හොයාගන කන පැල්පත්තොල සිටින පොල්ලතු පැළවල්ලොල සිටින. ඉතාම අහිංසක දෙසයක අධි පිරිසත් තමයි මේ රඳවගන සිටින්නේ. මේ අයට කිසිම අඩුවකට සම්බන්ධවෙන්ඩ අඩවාසේ නීතිච්න ගාස්තුවත් ්‍යවාගන්ඩ බැරි ඒවාගේ අහිංසක පිරිසකගේ දරුව තමයි ගරු ජනතිිපතිතුමි මේ රන්ඳවාගෙන සිටින්නේ ඒම නිසා ඔබතුමාගේෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා මෙම දරුවන් ඇප ලබාගෙන සිටින නිසා මොවල්ව අප මත නිදහස්රන්න නිදහස්කරදෙන මෙෙන් ඉතාම ගෞරවෙන් ඉල්ලා සිටන මගේ නම්ම නවෝද්‍ය, මගේ මහත්්‍යයක් පසිදු සජිත් මහර බන්ධනා ගාර්ගතව සිටිනවා. එයාට දැම් ඇපතියල මාසයි දවස් විසක් වෙනවා. අදටත් අපිට කිසිම දෙයක් අපි දන්නෙත් නැහැ. නඩුව යනවිතර එකත් චෝදනාව කුත් නැෑහ. අපි ඉල්ලන්නේ අපිට මේ අසාධානයෝ නොඩුධාන්‍ය නයක අපි සාධාරනයක් කිෂ්ට කල දෙන්න කියලා තමා කියන්න තියෙන්නේ කන්න බොන්න නැහැ නාන්න වතුර ටිකක් නෑ අපිට යාලට කිසිද දීගන්න විදිියකුත් නැහැ හරියට ගහනවලු. ඉතිං අපිට ඉල්ලන්න තියෙන මේ අසාධාරනය නඩුධාන්‍ය නයක අපි සාධාරනයක් කිෂ්ට කරන්න කියලා. මොකද අපි තියෙන එනෙ මේ අපිට නඩු කියලා අපිට ඒදෙවල් කරගන්න. අපිට ඉල්ලන්න තින මේ අසාරනව නොඩුදාානකට සාධාරනයක් කකිෂ්ට කළ දෙන්න කියලා.නි රපෝට. වාරණෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.